අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිත හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ අඩුවක් සෞඛ්‍යංශ කියයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අසුනේ ඇයි වැරදි හදාගෙන ඉදිරියට යමු ගත තීරණය ගැන ආයෙත් හිතන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි කොවිඩ් ව්‍යසනය මැද ජීවිත රැක ගැනීම ප්‍රමුඛ අරමුණයි සෞඛ්‍ය ඇමති ජාත්‍යන්තරයට කියයි නිරෝධායන ඇඳිරි නීතිය රට තුල ක්‍රියාත්මකද රථවාහන සහ ජනතාව දහස් ගණනින් මහමග නිදහස් පක්ෂය යලිත් එක්සත් ජනතා නිදහස් සංධානයේට පණ දීමට සැරසෙයි. වැලිකඩ බන්ධනාගාරයේ දරුවන් සිටින කාන්තා රැඳවියන් ගැන අගමැතිගත් තීරණය. පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි. මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තීරණාත්මක අවසන් එක් දින තරඟය අද නිල විකාශක සියත ටීවී. අද තරඟයේ සජීව විකාශය පස්වරු 1:30 සිට සියත ටීවී ඔස්සේ. ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ක්‍රමිකව අඩු වෙමින් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත් ඊයේ දිනේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 3182ක්. ඊයේ මරණ සංඛ්‍යාව 180ක් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාවද 10320 දක්වා ඉහළ ගියා. මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ මොහොත වෙනකොට අපි දන්නවා දිනපතා වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දකිනවා. නමුත් අපි දන්නවා මේ මොහොත වෙනුවට අතිවිශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් කරමින් හොයාගන්නා රෝගීන් වාර්තා වෙන එක ප්‍රමාද වෙනවා. දිනපතා වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව නිගමනයකට එන්න තවම කල් වැඩි. නමුත් අපි මේක සතුටුදායක සහ මේ හොඳ පැත්තක් ලෙස අපි සලකා කටයුතු කිරීම වැදගත් වෙනවා. උපරිමයෙන් සෞඛ්‍ය පැත්තෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊයේත් 180ක් මරණ සිද්ධ වෙලා තියෙනවා. මේක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3182ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 465,949ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 386,509 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසයේ ආසාදිතය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 69,120ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 180 අතර වයස අවුරුදු 30ට අඩු කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අසුවීමට හේතු වී ඇත්තේ මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන විශේෂඥින්ගේ මතයට අනුව ක්‍රියාත්මක නොවීම බවට අනාවරණය වී තිබෙනවා. දිගින් දිගටම විශේෂඥින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්වයන්ට තමාට වගකිව නොහැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා එතුමා ඒ තීරණය ගැන නැවත සලකා බලලා මොකද මේ සටනේදී එතුමා වාගේ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මම හිතනවා අපිට ඒ ප්‍රශ්නේ විසඳා ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නේ. නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා. මේ මොහොතේ කියන්න තියෙන්නේ එතුමාගේ ඒ ගත්ත පුද්ගලික තීරණයට අපිට ගරුකරන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් හැටියට අපි සලකලා කටයුතු කරන එක මගේ හිතෙනවා වඩා වැදගත් වෙනවා.
කොවිඩ් ව්‍යසනය මතේ ජීවිත රැකගනිමින් රටේ ජනගහනය ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා පවසනවා. අවදානම් සහිත ජනතාව සඳහා එන්නත්කරණය තුළින් එය පාලනය කර ගැනීමට මේ මොහොතේ උපරිමෙන් ක්‍රියා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදික ආසියානු කලාපීය සමුළුව සෝම්තාක්ෂණයේ ඔස්සේ අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහි 73 වැනි සමුළුවේ සභාපතිත්වය තායිලන්තයට හිමිව තිබූ අතර මෙවර 74 වැනි සමුළුවද සෝම්තාක්ෂණයේ ඔස්සේ පැවැත්වුණා. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. රටේ තවමත් නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මකයි. එහෙත් පාරට බැහැලා බැලුවට පස්සේ දැන් ඇඳුර නීතියක් නම් පේන්න නැහැ. දහස් ගණනින් වාහන සහ මිනිසුන් මහමග. ජනතාව විසින් ස්වයන් විනයක් ඇති කරගත්තේ නැත්නම් සිදුවන්නේ හැමෝටම ජීවිතවලින් වන්දි ගෙවන්න. ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය තවමත් තියෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක. බරපතල තත්ත්වයක් මෙය. දවසකට වාර්තා වෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3000 ඉක්මවනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් 200-180 වැනි පරාසයන් තුල පවතිනවා. මේ තත්ත්වය අපේ වගේ රටකට කිසිසේත්ම දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. එය පාලනය කරගන්නට, අවම කරගන්නට තමයි නිරෝධායන ඇඳිරි නීතිය රට තුල ක්‍රියාත්මක කර තිබෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 13 වනදා දක්වා ක්‍රියාත්මකයි. නමුත් මේ මොහොතේ රට තුල නිරෝධායන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක වනවාද කියන ප්‍රශ්නය සෑම අයෙකුටම තිබෙනවා. නිවසේ රැඳී සිටින්නේ කවුරුන්ද යන ප්‍රශ්නයත් දැන් පැන නගිනවා. අපි දිගින් දිගටම සියත ප්‍රවෘත්ති තුලින් පෙන්වා දුන්නා දවසින් දවස පාරට එන වාහන සංඛ්‍යාව සහ ජනතාව වැඩි වෙමින් පවතින බව. දහස් ගණනින් ලක්ෂ ගණනින් දැන් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවලට වාහන පුද්ගලයන් ඇතුළු වෙනවා. අද පෙරවරු කාලයේදී කොළඹට ඇතුළු වන මීගමුව පාර, නුවර පාර වගේම බේස්ලයින් මාර්ගය තුලත් ඔරුගොඩවත්ත, හයි ලෙවල් මාර්ගය ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් මෙලෙස දක්නට ලැබුණා. මේ ගාල්ලේ තත්ත්වය ආරක්ෂකංශ දැඩි උත්සාහයක් දරනවා නගරාශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ජනතාව සීමා කරන්නට. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී පුද්ගලයන් 665 දෙනෙකු සහ වාහන 69ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳුරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 10463 දෙනෙක් වෙනවා. ඒ වගේම වාහන 1279ක් පමණ පොලිසිය භාරයටගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ නිලධාරීන් විසින් මාර්ග බාධක 13ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. බස්නාහිර පළාතෙන් පිටව යන වාහන 541ක් සහ පුද්ගලයන් 778 දෙනෙකුත් බස්නාහිර පළාතට ඇතුළු වෙන වාහන 632ක් සහ පුද්ගලයන් 987 දෙනෙකුත් එම මාර්ග බාධකවල රාජකාරී නියුතු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාත තුල නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳුම් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී 374 දෙනෙකු යොදාගෙන විශේෂ මෙහෙයුම් සිදු කරන ලැබුවා. එමගින් වාහන 6101ක් සහ පුද්ගලයන් 9249 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එසේම අනවශ්‍ය සංචරණයන් වල යෙදුණු පුද්ගලයන් 1338 දෙනෙකු සහ වාහන 871ක් නැවත හරවා යැවීමට මෙම නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. ඔබට තාමත් ඔබේ ජීවිතය ගැන වටිනාකමක් නැද්ද? ඔබ මේ මාරාන්තික රෝගයත් සමග තවමත් සෙල්ලම් කරනවාද? එසේනම් ඔබේ මේ දිනෙන් දින වර්ධනය වෙන නොසැලකිල්ල හෙට ඔබේ ජීවිතයත්, ඔබ ආදරය කරන සියලු ආදරණීයන්ගේ ජීවිතත් කොරෝනා මාරයට බිලි දෙන බව අමතක කරන්නට එපා.
ක්‍යුබාව තම රටේම නිෂ්පාදිත කොවිඩ් එන්නත් දෙකක් වයස අවුරුදු 2 සිට දරුවන්ට ලබා දීම ආරම්භ කර තිබෙනවා. මේ අතර වයස අවුරුදු 12ට අඩු දරුවන් කොවිඩ් වලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ආචාර්ය ඇන්තනි ෆෞසි ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉන්දියාව ටොසිලිසුමා ඖෂධය හදිසි භාවිතය සඳහා නිෂ්පාදනයට අවසර දී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය ක්‍යුබාව වයස අවුරුදු 2කට වැඩි සියලුම දරුවන්ට එන්නත ලබා දීම ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම තවම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නැහැ. මෙම එන්නත් කරන යති අනෙක් ප්‍රධානතම භයානක තත්ත්වයේ ලෙස ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වන්නේ දරුවන්ට ලබා දෙන සියලු එන්නත් දේශීයව නිපද වූ ඒවා වීමයි. ඇම්ඩෙලා සහ සොබෙර්නා ලෙස මෙම එන්නත් දෙක නම් කර තිබෙනවා. මේ කිසිදු එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. ක්‍යුබාවේ සියලුම පාසල් පසුගිය වසරේ සිට වසා දමා තිබෙනවා. දැනට රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කළත් බොහෝ ක්‍යුබානු නිවෙස්වලට අන්තර්ජාල පහසුකම් ලබා දී නැහැ. ක්‍යුබාව කොමියුනිස්ට් රාජ්‍යයක්. වසර 40කට වැඩි කාලයක් පුරා ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආර්ථික සම්බාධක වලට මුහුණ දෙමින් ඔවුන් සිටිනවා. නමුත් ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක් ඇති රටක් ලෙස ක්‍යුබාව ගෙවුණු දශක කිහිපය තුළ ලෝකයේ හමුවේ නැගී සිටියා. මේ අතර වයස අවුරුදු 12ට අඩු දරුවන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආචාර්ය ඇන්තනි ෆෞසි ඊයේ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ අනුව ඔහු පවසන්නේ බාලවයස්කාර දරුවන්ව එන්නත ලැබූ අය විසින් වට කරගත යුතු බවයි. දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් පූර්ණ එන්නත්කරණයකට ලක් කිරීම තුළ දරුවන්ට කොවිඩ් එන්නත ලබා නොදී ආරක්ෂා කරගත හැකි බව ආචාර්ය ඇන්තනි ෆෞසි මාධ්‍යට පවසා තිබෙනවා. ඔහු ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂවරයායි. කොවිඩ් රෝගීන්ගේ සංකූලතා අවම කරන බවට හඳුනාගෙන ඇති ටොසිලිසුමා ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනයට හා භාවිතයට හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා. ඉන්දියාවේ ඖෂධ සංවර්ධන නිලධාරීවරයා මාධ්‍යට පවසා ඇත්තේ ටොසිලිසුමා ඖෂධය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද බවයි. මෙම ඖෂධය සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන්නේ ආතරයිටිස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. එයනු ඉතා කඩිනමින් මෙම ඖෂධය ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන බවද ඔහු මාධ්‍යට පවසා තිබෙනවා. එසේම ඉන්දියාව ඔක්සිජන් නිපදවීම දෙගුණ කර තිබෙනවා. ඉන්දියාවේ රෝහල් සඳහා දිනකට ඔක්සිජන් ටොන් 15,000ක් නිෂ්පාදනය කිරීම මෙම සැලසුමේ අරමුණ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් තුන්වන රැල්ල හමුවේ ඉන්දියාව බරපතල ඔක්සිජන් හිඟයකට මුහුණ දුන්නා. මෙවන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 33ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 440,552ක්. ෆයිසර් එන්නතගත් පුද්ගලින්ගේ ප්‍රතිශක්තියට මාස 6කට පසු කුමක් සිදුවන්නේ දැයි ඇමරිකා එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක් නවතම තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව මාස 6කට පසු ප්‍රතිශක්තිය 80%කින් අඩුවන බවයි පර්යේෂකයන් පවසන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර සංකිත විශ්වවිද්‍යාලය සහ බ්‍රවුන් විශ්වවිද්‍යාලය එක්ව මෙම පර්යේෂණය සිදු කර තිබුණා. සාත්තු නිවාසවල සිටි 120 දෙනෙකුගෙන් 90 දෙනෙකුගේ රුධිර සාම්පල ආශ්‍රිතව මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ලොව දිළිඳු රටවලට කොවිඩ් එන්නත් පහසුකම් වහා ලබා දීමට G20 සංවිධානයේ ඊයේ තීරණය කළා. G20 සමුළුවට එක් වූ රටවල් රෝම ගිවිසුම නමින් නව දේශපාලන ගිවිසුමකටද එළඹුණු බවයි වාර්තා වන්නේ. එම නව ගිවිසුම මගින් දිළිඳු රටවලට වැඩිපුර ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. කොවිඩ් එන්නත් ගබඩා කරගෙන සිටින රටවල් මෙහිදී දැඩි විවේචනයට ලක් වූ බව ඉතාලි සෞඛ්‍ය ඇමති රොබර්ටෝ ස්පෙරෙන්සා පවසනවා. ලෝකයේ ධනවත් රටවල් 20ක් මේ සමුළුවට එක්ව සිටිනවා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ පිටත කොවිඩ් සීමා ලිහිල් කර තිබෙනවා. අගෝස්තු මාසයේ සිට ඔක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන් වසා දැමුණා. අගමැතිනි ජසින්තා ආඩන් පවසන්නේ ඔක්ලන්ඩ් වලින් පිටත සීමා ලිහිල් කරන බවයි. කොවිඩ් වසංගතයේ හමුවේ සීමා කෙරෙනු පාර්ලිමේන්තු සභාපාරය අද දෙවන දිනටත් රැස් වුණා. එෙහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ප්‍රශ්නවලට විෂය භාර අමාත්‍ය නාවල් රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. මේ අතර ගුරු ගැටලුවට ලැබී ඇති විසඳුම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද ප්‍රශ්න කර සිටියා. 2016-18 වකවානුවේ ක්‍රිකට් පරිපාලනයේ වුණු සිද්ධි සම්බන්ධයෙන් ඕහාරික විගණනය තුළින් හරිම පැහැදිලිව නිශ්චිතව වැරදිකරුවන් පෙන්වලා තියෙනවා. ඒ වැරදිකරුවන් සම්බන්ධයෙන් ආයතනික මට්ටමේ ක්‍රියාමාර්ග, අධිකරණ මට්ටමේ ක්‍රියාමාර්ග සහ වෙන ක්‍රියාමාර්ග කියන ආකාර තුනක ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්කම තිබෙද්දී ඇයි එවැනි ක්‍රියාමාර්ගයකට අමාත්‍යාංශය තාම එළමිලා නැත්තේ? අපි බලන් ඉන්නවා කෝප් කමිටුවේ නව නිර්දේශයන් ලැබෙනතුරුත්, ඒ වගේම මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා. අපි ඔබතුමාට වගකීමකින් සඳහන් කරනවා කිසිම හේතුවක් මත
මත යම්කිසි වැරද්දක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔව් ආරක්ෂා කරන්න මමවත් අපේ ආණ්ඩුවවත් කටයුතු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කේන්ද්‍ර කරගෙන හැදෙන ව්‍යායාම පතේ. ඒ කියන්නේ විද්‍යාත්මක තහවුරුකින් තමයි මේ දේ කළ යුතු තියෙන්නේ. දැන් මේක පටන් ගන්නවා අකුල ගන්න. සංවේදී ආණ්ඩුවක් විදියට සංවේදී අදහස් වලට අපි අහුම්කම් දෙන්න ඕනේ. ඒ අනුව ඉදිරියේදී පරීක්ෂණයක් කළා හානියක් වෙනවද නැද්ද කියන එක තහවුරු කරනකම් ඒ ව්‍යාකෘතිය తాවකාලික නවත්තලා තියෙනවා. ජනතාවගේ අවශ්‍යතාවය මත අපි සංවර්ධනය කරනවා මිසක් දේශපාලනික අවශ්‍යතාවය මත අපි සංවර්ධනය කරන්නේ නැහැ. ක්‍රියා 5000 පිළිබඳ දීමනාව ගුරු සංගම් විසින් පිළිගන්නේ නැහැ. ඔබතුමන්ලගේ ස්ථාවරය මොකද්ද? මොකද තවමත් ශිෂ්‍යයන් සහ ගුරුවරුන් නිදල්ලේ. තුමා මේ ඇහුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට වගකීතු රාජ්‍ය අමාත්‍යවරයෙකුට ඔබතුමාලගේ තීරණය මොකද්ද? දැන් ඒක වෙනසක් නැද්ද කියන කරුවේ මම. පාසල ක්‍රීඩාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අහන්න පුළුවන්. අපි ඒකට එකපාරට උත්තරයක් දෙන්නම්. පටලවා ගන්න ඕනේ නැහැ නේද දෙක? ඔබතුමා අධ්‍යාපනයේ බාරව රාජ්‍ය අමාත්‍යවරයා කැඩෙන මම ඔබතුමාගෙන් මේක අහන්නේ. ඔයා මේ වෙනින් ඇයින්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මේ මෙතනින් අහන්න යන්නේ ලෑස්ති වෙන්න එපා. මම හිතන්නේ ඕක තමයි. ඔබතුමා උත්තර දෙන්න නැත්නම් මුලින්ම මං යනවාම තියෙන ගැටලුව ඔය. ප්‍රශ්නයක් අදාළ අමාත්‍යාංශයට අදාළ විදියට අහන්න කියන්නකෝ. මම අහන්නේ කුරු ඇටු විෂමතා විසඳීම සඳහා පත් කරපු අමාත්‍ය අනුකමිටුවෙන් දුන්න යෝජනාව පිළිගන්නේ නැහැ. එතකොට ඔබතුමාලා ස්ථාවරය මොකද්ද? ඔබතුමා උත්තර දෙන්නේ නැත්නම් ඒක අදාළ නැහැ කියලා නිකන් ඉන්න කරුවේ මුතුමා. මම අදාළ නැහැ. තමුන්නාසලගේ ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරයෙක් කිව්වා මේ වෙනකොට ගුරුවරුන් 400කට වැඩි ප්‍රමාණයක් කොවිඩ් රෝගය නිසා මේ පෙළපාලි යාම නිසා රෝගී වෙලා ඉන්නවා. ඒ අයගෙන් 25ක විතර ප්‍රමාණයක් මැරිලා තියෙනවා කියන්නේ. ඒතකොට මම අහනවා මේ වෙනකොට දවස ගානේ මිය යන අවුරුදු 60ට වැඩි අයත් මේ පෙළපාලි ගිය හින්දාද? කමන්නේ මම ඔබතුමාට උත්තරේ දෙන්නම් දැන්. ඒ ගුරු ගැටලුව පිළිබඳව අපි දන්නවා. මේ රස්තියාදු ගහන කණ්ඩායමනුත් අරගෙන ගිහිල්ලා තිබුණා. ඒක නිසා අවුරුදු 60ටත් වැඩි අය යන්නේ නැති මේ පෙළපාලිය. මේ අනවශ්‍ය ප්‍රශ්නට උත්තර දෙන්න යන්න අදාළ නැතිව ග්‍රාමීය මට්ටමින් කාර්යවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම පිළිබඳව මේ වැඩසටහන කොච්චර මුදල් වියදම් කළා තියෙනවද? කොවිඩ් 19 වසංගතයත් දෙක්ක අපි තීන්දුව කරා මේ වසරේදී මේ ව්‍යාකෘතිය ක්‍රියාත්මක නොකොට මේ මුදල් ටික මුදල් අමාත්‍යාංශයේ වෙනත් ව්‍යාකෘතියකට ලබා දෙන්න අවසර දෙන්න මිලියන 500ක මුදල. මේ අපිට වගකීමක් තියෙනවා අනවශ්‍ය වියදම් අඩුකොට අවශ්‍ය කාර්යයට පමණක් වියදම් කරන්න. අනාගතයේදී පවත්වන ලද මැචස් ඔන්ලයින් මැචස් වශයෙන් පවත්වන්න යනවද? ඔන්ලයින් මැචස් කිව්වම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කැරම් චෙස් වගේවා විතරයි. ඉතින් දැන්ට චෙස් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තියෙන ඔන්ලයින් බබල් එක යටතේ සහ අයිසොලේෂන් ට්‍රේනින් අපි පටන් ගන්න තියෙනවා. ඒවයි ප්‍රතිඵල තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. දැන් අපි ක්‍රිකට් ගත්තත් අපි නැවත වතාවක් ජයග්‍රහණී මාවතකට ඇවිල්ලා තියෙනවා. කොවිඩ් 19 වසංගතයේ ගරු මන්ත්‍රීතුමනි අවසන් වෙනකන් හිටියොත් අපිට ක්‍රීඩාව කරන්න බෑ. අවසානයේ කොවිඩ් සනීපයේ ගරු කතානායක තුමනි රටේ නේ ලෝකෙ නැති ලෙඩ හැදෙයි අපේ යට ගෙවල් වලට වෙලා ඉඳලා. වනේ ගිජදාය දුටුවොත් වනසාය රිදේ පනිදාය වැටුණොත් ඌකාය අතකින් කර වැලකී අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය. මුළු ලෝකෙම වැළඳගෙන තියෙන මේ කොවිඩ් වසංගතය නිසා අමස්ත ශ්‍රී ලංකාව ජනතාවත් රටත් ආර්ථිකයත් මේ සියල්ල තුළ මුහුණපාලා තියෙන තත්ත්වයක්. අපේ රට විදේශ විනිමය අර්බුදයකට මුහුණපානලා වෙලා තියෙනවා. ඒ වගේම දේශීය මුදල් අතිනුත් මහා බණ්ඩාගාරයත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාලා තියෙන වෙලාවක ඒ සඳහා විසඳුම් හොයන්න සමස්ත රජයා හැටියට කමනක් ක්‍රියා කරනවා වගේම වක්කියුතු සෑම දිනෙකම මේ සඳහා විපක්ෂය සහයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට Zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේදී එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා. රුපියල් බිලියන 30ක් වැය වන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරියේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේදී අග්‍රාමාත්‍යවරයා හට ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය අලිසා බ්‍රේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහන් රත්වත්තේ සහ නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
රටට නවදැක්මක් ගෙනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රිය කිරීමට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. සන්ධාන දේශපාලනය අපට පුරුදු එකක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත සක්‍රිය කරලා නැවත ඒ සහෝදර පක්ෂවලට ආරාධනා කරලා අපි නැවත ඒ සන්ධානයේ ගොඩනැගීම සඳහා කටයුතු කිරීම අවශ්‍යයි කියලා අපි හිතනවා. මේ වෙනකොට රටට නව මගක්, නව ප්‍රවේශයක්, නව දැක්මක්, විශේෂම 56 ජයග්‍රහණයේ ඉතුරු දිගුව, යාවත් කාලීන දිගුව සහ 21 දිනවසට දකින ප්‍රවේශයක් හදා ගැනීම සඳහා වූ සාකච්ඡා මේකට පක්ෂ අභ්‍යන්තරයේ ආරම්භ වෙමින් තිබෙන බොහෝ දිනක් එක්සත් ජාතික පක්ෂය අය කියනවා මේ වෙලාවේ සමගි ජන බලවේගය අය කියනවා ආය 70 දශකයේ සිදුවුණු සිදුවීම් තමයි මේ වෙන්නේ කියලා. 70 දශකයේ සීනි වලට පොලිමේ හිටියේ මුළු මනින්ම සීනි ආනයනය සීමා කළා. ලංකාවේ සීනි නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. එසේ ආරම්භ කර ගමන් සීනි වලට මදිපාඩුව අපි හකුරු නිෂ්පාදනය කළා, අස්කර නිෂ්පාදනය කළා. මෙහෙමයි අපේ රට ගොඩනගන්න කරපු වෑයමක්. එදා කැප වුණේ ඒ මිනිස්සු පොලිමේ හිටියේ රටේ එහෙම වසංගතයක් තිබුණේ නැහැ. එසේ හිටිය රටේ ගොවියට සාධාරණ උගොවියට මිලක් ලැබෙනවා, දේශීය කර්මාන්ත වලට හොඳ මිලක් ලැබෙනවා, දේශීය කර්මාන්ත පුනරුදුවේ කරන්න. අද පොලිමේ ඉන්නේ එහෙම නෙවෙයි. 70 දශකයේ තමයි ලංකාවේ ස්වර්ණම යුගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් තීරණාත්මක එක්දින තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. තරගාවලියේ ජය හිමිකර ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අත්‍යවශ්‍යයි. තරගාවලියේ නිල විකාශක සියත ටීවී අප නාලිකාවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව හිමිකරගත් අතර දෙවන තරගයේ ජය හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි. කෙසේ වෙතත් එක්දින තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද දින පැවැත්වෙන තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය වනවා. ඊයේ දින තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු මිකියාතර් ප්‍රකාශ කළේ අද දින ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට අදහසක් පවතින අතර එයපස්සරුවේ සාකච්ඡා කරන බවයි. ඒ අනුව බොහෝ විට අද දින දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. අද දින පැවැත්වෙන අවසන් එක්දින තරගයේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී අප කණ්ඩායම පසුරු 1:30 සිට තරගයේ සියලු විස්තර ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිනවා. පන්දුවෙන් පන්දුව සජීවීව තරගයේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳෙන්න සියත ටීවී සමගින්. මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද පසුරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.